আমি তো এটা বেরিয়ে হতে না তো মহানাতি ওর নেই মহানাতি ওর নেই अयो बोला किसान महिंदी बस बात अरे अभी आमो अभी आमो අටබුරු කිව්වා දියබුරු කියන්නේ නැහැ කියලා නමේ කියමනක් තියෙනවනේ අපි විජිත මොනස ඔයිසා එමත්තුමා අවසාන වටේට එනකොට මේ මුළු සංවාදයේම සාරාංශ කරලා ඒක සනාථ කරා එතුමා කියන්නේ එතුමාට ඉතින් උදාහරණයක්වත් තේරුම් ගන්න බෑ බාධා කරන්න මොකද බාධා කරන්න බෑ බෑ කියන සදාචාරය පුතුමා අර පිළිගන්න බෑ නම් බෑ පුළුවන් නම් පුළුවන් රටක් ආපු එකට ගමක් කන එකක් වැඩක්ද කියලා ඇහුවේ උදාහරණයක් ජනාධිපති වර්ණ වෙනුවට මහමැති වර්ණ කියන එක ජනාධිපති වර්ණ දිනුවා නම් පාර්ලිමේන්තුව නේ කච්චක්ද ඒ සදාචාර තේරෙන්නේ නැහැ මේක ඒකවත් තේරෙන්නේ නැහැ කතා කරන්නේ නැහැ ඒකවත් තේරෙන්නේ නැහැ නිහල වෙලා ඉන්න ඕනේ ඒක කියන්න අසක මහත්තයා නෑ නෑ දුවා අවසාන වටේදී බාධා කිරීම වලින් තොරව මත දක්වන්න පුළුවන් කියන එක මේ තුමා කියන්නේ ඔව් කතා කරන්නේ කතා කරන්නේ හරි නවත්තගත්ත එතකොට රටක් ආපු එකට ගමක් කන එකත් මහ කච්චක්ද කියලා කියන්නේ කාටද කවුරු ගැනද කිව්වේ ඒක මේ මුළු වැඩසටහනම බලපු ප්‍රේක්ෂක ජනතාවට බාරයි ඊළඟට මම ප්‍රශ්න තියෙන්නේ මේකයි දැන් මේ මැතිවරණ වලද දැන් අපි ජාතික මැතිවරණ වල තියෙන සූදානම ගැන කතා කරේ කරනකොට විශේෂයෙන්ම ආණ්ඩුව පහුගිය මැතිවරණ කරපු ආකාරය ගැන ආදර්ශයක් ගන්න උදාහරණයක් ගන්න කියලා කල්පනා කරන්න කියලා රටේ යන්දාන් අපි ඉන්නවා හේතුව මොකද දැන් මොනරාග ඌව පලාච්ඡන්දේ තියෙද්දි මොනරාගල නියන් ආධාර බිදුව 2500 ගන්න හැම ගෙදරට එතකොට අපි දැක්ක මැතිවරණ කොමසාරිස්තුමා උසාවියෙන් නියෝගයක් ගත්තා මේක මැතිවරණ අල්ලසක් හැටියට යනවා මේක නවත්තන්න ඕනේ උසාවි ඒ නියෝගේ දීලා ඊට පස්සේ නැවත විනිච්ඡා එක දෙන්න පුළුවන් කියන තැනට ඊට පස්සේ අපිට සිද්ධ වුණා රටේ අනිකුත් නියගෙන් පීඩාවට පත් වෙච්ච පළාත් වෙනුවෙන් යන්න ගිහිල්ලා උසාගියෙන් ඉල්ලීමක් ගන්න මේක අනිකුත් පළාත් වලටත් එහෙමනම් සලකා බලන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අද අනිත් පළාත් වල මොනවද ලැබෙන්නේ? අද නියම් සාන ආධාර වෙන්න ඕනට අනිත් පළාත් වල ලැබෙන්නේ අල කිලෝ දෙකම. ඒ අල ගත්තේ කොහෙන්ද ආන්නේ? වැලිමඩ ජනතාවගෙන් ඡන්ද අල්ලසක් හැටියට ඒ වෙලාවේදී අල මිලදී ගත්ත රුපියල් 80ට. දැන් වැඩි මිලට සතොස මිලදී ගත්ත අල අද ආණ්ඩුවේ සල්ලි වලින්ම ආණ්ඩුවේ බාඩු කරගෙන ආණ්ඩුවේ වාහන වලින් බෙදලා ආණ්ඩුවේ සම්ප්‍රකාරයෙන් දැන් අල ගත්තට පස්සේදී ආයෙ වෙන කරන් දෙයක් නැහැ නේ මොකද සම්ප්‍රකාරයේ සතුසේ ඉන්න මුදලායි ඒ ඉන්න අයට නිලධාරින්ට සම්බ කරගන්න බැහැ දැන් අනිත් පළාත් වලට ගිහිල්ලා නිකම් බෙදන අල ඒතර අල ගොවියට ආදායම ලැබුණා නෙමෙයි උනේ ඒක ආණ්ඩුවටම රටේ ජනතාවටම නැවත පාඩුවක් කරනවා ඊළඟට දැන් ගෑස් මිල බස්සන්න හදනවා 2009 ඉඳලා රුපියල් 860කින් නැග්ගපු ගෑස් මිල අයවැය කටමුල තියාගෙන 250කින් ගෑස් ඒ බස්සන්නේ මොකටද මේ ඡන්දෙට එහෙමනම් ඇත්තටම අපේ රටේ ජනතාව දැන් ඊළඟට අර මෙතුම රුවගේම දිනන්න මේ ඉන්නේ මොකටද දිනන්නේ කලින් ඇවිල්ලා දිනන්නේ මොකටද තව අවුරුදු දෙකක් හිටියොත් එහෙම බලයේ මීට වඩා පිරිහෙනවා මීට වඩා ජනතාවට එපා වෙනවා ඒ තමන්ව පත් කරපු ජනතාවට එපා වෙන වේගේ වැඩි බව දැනෙන නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා හදන්නේ තව අවුරුදු ගානකට බලය තහවුරු කරගන්න ඒ වෙනුවෙන් වෙන කිසි දෙයකට වඩා අපි කියන දා බරපතල දේ තමයි රටේ විවස්ථාවක් උල්ලංඝනය කරගෙන තමයි විවස්ථා විරෝධී විදියට ජනාධිපතිවරණයක් හදවන්නේ. අපි කියන්නේ එතුමට ජනාධිපතිවරණයක් හදවන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ගැල්ලුවක් නැහැ. අවුරුදු 4න් පස්සේ විවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් හදවන්න පුළුවන්. හැබැයි ඒක නීති විරෝධී වෙන්නේ කොහොමද? ඒක නීති විරෝධී වෙන්නේ ඒ විවස්ථාවේ නැහැ මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේදී තුන්වෙනි වාරයකට අපේක්ෂකදී ඉතිපත් ඒ සංවාදය අපි රට ගියාලා තියෙනවා ඒ සංවාදයට හරියට වැදගත් වෙන්න කියලා මෙරටේ සියලු බුද්ධිමතුන්ගෙන් උගතුන්ගෙන් මෙරට ආදරය කරන මිනිසුන්ගෙන් හැම දෙනාගෙන් අපි ඉල්ලා හිටියා මොකද ඒක අපි මෙරටේ ඉස්සම ඉල්ලා දරනවා රටේ ජනතාවගේ අයිතියක් තියෙනවා සාධාරණව ප්‍රජාතන්ත්‍රවාදී නැතිවරණයක් මෙරටේ තියලා ඊළඟ පාලකයා ඊළඟ පාලනේ රට ගේන්න අන්නේ අයිතිය ආරක්ෂා කරන්න මාධ්‍ය වේදින් හැටියට ඔබ හැම දිනකටත් අයිතියක් තියෙනවා මෙතනට එකතු වෙලා ඉන්න පක්ෂ විපක්ෂ බෙදෙන්න තෝර අපි හැම දිනකටත් අයිතියක් තියෙනවා
මොකද අවසානයේ මෙරටේ ජීවත් වෙන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි මෙරටේ ජීවත් වෙන කෝටි 20කට වැඩි ජනතාවගේ අයිතිවාසිකම ආරක්ෂා කිරීම ඔබ අපි හැම දෙනාගේම වගකීම බව අපි අවධාරණය කරනවා ජනතා විමුක්ති පෙරමුණ හැටියට